දිවිතුරා කතාවට ගොඩක් ආදරය කරනවව ගොඩක් ආදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් මම මේ video එකෙන් කතා කරන්නේ ඉදිරියේදී අගස්ති ඊශ වෙනුවෙන් කරන පරිත්‍යාගයක් පිළිබඳව. ඉතින් video එකට යන කලින් ආදරණීය ඉල්ලීමක් කරනවා. ඒ තමයි මගේ video එක බලලා හොඳයි නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරන්න. එතකොට ඔයාට පුළුවන් වේවි මං අරන් එන video ඉක්මනින්ම බලන්න. ඉතින් ඔයා මේ වෙනකොට දන්නවා ඒ තමයි ඊෂ වගේම සමාධි සීයා මේ හැමෝම ඉන්නේ යාළුවෙගේ ගෙදර ඒ සීයාගේ. ඉතින් මේ ගෙදර හැමෝම ඊෂව සමාධිව විතරක් නෙමෙයි සීයවත් ගොඩක් ආදරණීය හැටියට පිළිගන්නවා සහ බලා ගන්නවා. ඉතින් කොටින්ම කියනවා නම් මේ කට්ටිය බොහොම සතුටින් ජීවත් වෙනවා දකින්න පුළුවන්. ඉතින් ඉදිරියේදී තමන්ට දැන් දුවෙක් ඉන්නවා කියන දේ අගස්ති දන්නවනේ. ඉතින් අගස්තිට මෙන්න මේ වගේ දෙයක් හිතෙන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ දුවත් එක්ක සමාධිත් එක්ක ජීවිතයක් ගත කළොත් තමන් මොන වගේ ගෙදරකද ඉන්න ඕනි කියන දේ. ඉතින් ඒකත් එක්ක අගස්ති ඉදිරියට අනිවාර්යයෙන්ම වින්ඩිට හොරෙන් ගෙදරක් මිලදී ගනීවි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් ඒ ගෙදරට දැම්ම අගස්තිට ඊෂාත් එක්ක සමාධිත් එක්ක යන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසාම අගස්ති මෙන්න මෙහෙම තීරණයක් ගනීවි. ඒ කියන්නේ ඊෂගේ උපන්දින දවසට අනිවාර්යයෙන්ම ඊෂ වෙනුවෙන් තෑග්ගක් සෝදානම් කරાવી. ඒ තෑග්ග මෙන්න මේ ගෙදර විදිහට ලබා දෙන්න සෝදානම් වේවි. ඉතින් දුවෙක්ට ඕන කරන දේවල් ඒ වගේම ඒ ගෙදර හරිම ලස්සනට විශේෂයෙන්ම කියනවා නම් ඊෂ සංගීතය කරන නිසා ස්ටුඩියෝ එකක් පවා මෙන්න මේ ගෙදර තියේවි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් අවංකම මේ ගෙදර අරන් දුන්නට පස්සේ ඊෂ මේ ගෙදර බාර ගනීවිද? මොකද ඉතින් ඊෂ ඉස්සරහට ජනප්‍රිය වෙනවා නම් ගොඩක් ලස්සන ගෙදරක විශේෂයෙන්ම නුවරට නොගිහින් කොළඹ තැනක ජීවත් වෙන්න ඕනි කියන දේ අගස්ති විශ්වාස කරනවා. අනිත් එක තමයි අගස්තිට ඊෂව ගොඩක් පරිස්සම් තැනක නවත්වන්නත් උවමනාවක් එනවා. හේතුව තමයි අචිනිගේ තාත්තා අම්මා විශාල්ගේ තාත්තා අම්මා මෙන්න මේ හැමෝම එකතු වෙලා ඊෂට කරදරයක් කරાવી කියලා ලොකු බයිකින් තමයි අගස්ති ඉන්නේ. ඉතින් මේ දේ ගැන සමාධිට තේරුම් කරලා දෙන්න අගස්ති අමතක කරන්නේ නැහැ. ඉතින් කොහොම වුණත් සමාධි නම් මේ ගෙදර බාර ගන්න කැමති වෙන්නේ නැහැ. හැබැයි ඉතින් තාත්තෙක් හැටියට අවංකව මඩ පෝස්ට් එක ගහපු දවස්වලත් තමන්ගේ හිත හදපු නිසා ඊෂා මේ තැග්ග බාර ගන්න අකමැත්ත පළ කරන්නේත් නැහැ කියන දේ මං ඔයාට පැහැදිලිවම කියන්න ඕනේ.